බෝවන් සභූතැස්නක්. අදත් අපි ජීවිතාර්ථතුලින් ඔබේ ජීවිතයට වඩා වටිනාකම් එකතු කර දෙන්න සෝදානම්. සාමානෙන් ඔබ මම කියයන්නේ පඩිසරයට සස්වබාදහමට ආදරය කරන ඒ පරිසරයට සවබාදහමට හිතැති ිනිස්සුලි අන්න ඒ මිනිසුන් එකතු උබෙන තැන තමයි හරිතටීවී ලකයන්නේ. අපි හරිතටීවී නිරන්තරයෙන්ම ඔබේ මගේ ක්‍රියාකාරකම් මේ සියල්ල ස්වබාදහමේ යහපත වඩා සුබසිද්ධිය වෙනුවෙන් පෙළගස්වාගන්නටත් ඒ උත්තේජනය ලබාදන්නටත් නිරන්තර පෙළඹවීම ඇති කරනවා. මෙන මේ වඩා හොඳ පෙළඹවීම වෙනුවෙන්ම අදත් අපේ ජීවිතාර්ථ වෙන් කර දෙෙනවා. ස්වබාධහමට පරිසරයට හිතැති ඔබ මම අපි හැමෝම වෙනුවෙන්. අපි වෙනුවෙන් ආරාධනා කරා මේ පරිසරය ස්වබාදහම තුළ ඒ නි්‍යාමනේ ඇතිකරන, ජාතිකායතනයේ විදිහටටතු කරමින් ඉන්න මධම පරිසර අධිකාරයට මදිම පරිසර අධිකාරයේ පරිසර ප්‍රවර්ධනයකගේ අධ්‍යක්ෂ ශාමනී පෙරියත් පෙරුම මහත්මියයට අයිබාොවතුවියට අයිබුවන් පරිසරේගෙන කතා කරන්නකොට ශාමනී මහත්මියය අපි දන්නවාද. හර ගන්නට හොක්දවල් කතා භහ කරන්න පුළුවන්කම තිේෙනවා. ඔය අතරට ඇහෙනවචනයක් තමයි පරිසර න්‍යාමනය කියනවචනය. අපිඒ කතාාවම පැහදිි කරගෙනන්ද මුකක්දම පරිසර න්‍යාමනය කල කියන්නේ. ඉනෝෂා මං ආරම්භයක් විදිහට මධ්‍යම්ප වරිසරාධිකාරය පිහිටෝපු ඒ අපේ පනතේන්දළම කතාකරොත් මධ්‍යම් පරිසරාධිකාරය පිහිටුවීම අරමුණක් තියෙනවවා ඉතින් අපි ඇතටම ජාතික පාරික පනත එක්දාශනම ස අසේ. පනත හරහා තමයි මධ්‍යයෙන්ම් පරිසරාධිකාරය බිහිවුණේ එක් දස් නමසි අසුවකේ අගෝස්තු දොළොස්වවෙනිතා තමයි ස්ථාපිත වනේ මධ්‍යයම් පරිසරාධිකාරය. ඉතින් එහිදී මධ්‍යම් පරිසරාධිකාරය පිහිටුවීමේ අරමුණ විදිහට මේ පරිසර දූෂණය පාලනය කිරීම, පරිසරය කළමනාකරණය කිරීම පරිසර ආරක්ෂාව ඒක්කම අපි ඒට අදාළ අන පනත් සකස් කිරීම ඒගේ අරමුුණන් රාශ්ියයක්කින් පරිසරය වැඩිදියුණ කිරීම සංරක්ෂණය ඒ වගේ අරමුණු රාශියක් එක් තමයි මධ්‍යෙන් පරිසර අධිකාරය බිහි වුණේ. ඉතින් අර ඒකේ කායභාරයේ ප්‍රධානම කොටස තමයි පරිසරය න්‍යාමණය කිරීම. ඒ සඳහා අවශ්‍ය සියලුම මෙවලාම් මධ්‍යෙන් පරිසරාධිකාරී සතුව තියෙනවා. දැන් ඒ ආකාරයට පරිසර න්‍යාමණය සිද්ධවෙමින් පවතිනකොට. අපි කැමති ඔබතුම මේගේ ඉදනගන්න කොයම් විදිහටද ඒ පරිසර න්‍යාමණය සිද්ධ වෙන්නේ. ඉනෝෂ අපි ප්‍රධානම මෙවලම් දෙකක් පාවිච්චි කරන පරිසර න්‍යාමණය සඳහා. ම පරිරාධිකාරිය පරිසර ආරක්ෂණ බලපත්‍රයේ. ඒක අපි විශේෂයම කර්මාන්ත සඳහා තමයි පරිසර ආරක්ෂණ බලපත්‍රය නිෙකුත් කරන්නේ. අපි ඒක්කම විශාල ව්‍යාපෘති සඳහා අපි පාවිච්චි කරනවා පරිසර බලපෑම් ඇගීමම් ක්‍රියා වලිය. ඒ දෙක තම අපි ප්‍රධාන වශයීම පාවිච්ි කරන්න එහිද අපි ඒ න්‍යාමන කටයුතු කරන්නේ ඒ මධ්‍යෙන් පරිසරාධිකාරිය කර්මාන්ත ස්ථාපිතකිෙරීමේදී. ස්ථානීය පරීක්ෂාවක් කරලා ඒ ස්ථානය සුදුසුද යන්න පරීක්ෂා කරලා තමයි අපි කර්මාතයක් ආරම්භ කරන්න ස්ථානය තෝරලා දෙන්න ඊට අමතරව කර්මාන්තය සකස් කිරීමේ වැඩ කටයුතු අවසන් වුන හම ක්‍රියාවලි ආරම්භ කරන්න ඉසෙල්ල තමයි. ආරක්ෂණ බලපත්‍රය නිකුත් කරන්නේ. එතන්ද අපි කොන්දේසි සහිත බලපත්‍රයක් තමයි නිකුත් කරන්නේ විශේෂීෙන් අපි සැලකිල්ලට ගන්නේ කර්මාන්තය ක්‍රියාත්මකවීමේදී පරිසරයට එකතුේ හැකි දූෂකාරක. පරිස දූෂනයවීමට එකතුේ හැකි දූෂකාරක අවම කරන්න. ගැන පරිසර අපේ ප්‍රමිතන්වලට අනුව නිකුත්විය හැකි ආකාරයට තමයි. ඒ කර්මාන්තය ක්‍රියාවලිය සිදුව යුත්තේ ඒ සඳහා තමයි අප බලපත්්‍රය නිකුත් කරන්නේ ඔය කරණා පිබඳව අපි නිගන්තරයෙන් හරතටීවී ඔස්සෙ කතා කරනවා පැහැදිලිරදිනවා ජීවිතාර්ය වැඩසරහන් ගණනාවක් අපි වෙන්කර දෙවා විටින් විට මේ ඔබේ මගේ දැනුවත්වීමෙන් පරිසරය සවබාදහම ආරක්ෂා කර ගැනමු දෙසාම. මේ කතාව තුළ අප දැනුවත්වීම හරි වැදගත්වෙනවනි. මෙ මේ දැනුවත්වීම සහ මේ පරිසේ සුරකීමම පිබඳව යාාමේ ඇතිකරින් පිබඳ ලබාන අධ්‍යාපනය ගැන කොයම් විදිහටද මේ දායකවීම සෙද්ද වෙන්නේ. එනෝෂ අපීය අධ්‍යාපනය ඇත්‍රම ඉතාම පරිසර් එකනේ අපි පාසැල් ළමා අවධියෙන්දලා ඉහළ මට්ටමට පාශලයේ සියලුම ශ්‍රේණ සඳහාත් ඒකම පිෂිවිද්‍යාල හාසුම. සාමාන්‍ය ජනතාවට රජයේ නිලධාරීන්ට විධ ආකාරයේ වැඩසටහන් රැසක් සංවිධානය කලා තියෙනවා. අපේ පළමු වැඩසටහන ආරම්භ වෙන්නේ කුඩා අවධයේදී පරිසර ළමා සමාජ කියන සංකල්පෙන් ආරම්භ වෙනවා එක වසරේ සිට පහවසර දක්වා පරිසට ළමා සමාජ. ඒ හරහා ක්‍රමවේදයකට ලමුන් හැඩගස්වීම කරනවා ඉන් අනතුරු අපේ නියම බට කණ්ඩා යම් සකස්කිරීම කෙරෙනවා. ඒ අපි හයවසරේ දලා අවසාන වසර දක්ව ද හතුන වසර දක්වාම සිසුන්ට ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න පුළුවන් එතෙන්දි අපි පරිසර නියමු හරිත රජත ස්වර්ණ අවසාන වශයෙන් ජනාධපති පදක්කම දක්වාම සිසුන් රැගෙනයනවායම් සකස්කරන ලද. ක්‍රියා පටිපාටියකට අනුව ඇගට ලක් කරවා ඇගේීමට ලක් කරනවා ඒ අයට අපි ඒකට පදක්කම් දෙනවාක් ක්‍රියාකාරකම් අවසානයේ ද පදක්කම් දෙනවා අවසාන පදක්කම ජනාධපති පදක්කම ලෙස අප ඒක ජනත්ත්තුමා තින්ම ලබා දෙන විහර තමයි වැඩටහන් සකස් වෙලා හරි දැන්න්නතින් මේ කතාවේ. අපි පැදිලි කර ගත යුතුවතියෙනවා පුරවැසයු විදිහට අපිට හොනයම් විදිහර දායකත්වේ ලබාදිය හැක දෙ කියලා. ැන් විවිධ වයස්කාණ්ඩවලවල මැදිහත්වීම දායකත්වෙන් මේ මදිහත්වීම තුළ දැනුවත්වීම ලබාදමින් නිනාවනශාමණ මක්මිය. එනිසා අපට තිකක් පහැදිලික දැන මේ පුංචි කාලේදී. බි පරිසරය සොබා දහම පිළිබඳව මේ ඇතිකරන ඇල්ම උනන්දුව කොයිතරම් වටිදවද රටකට. ඇතර මර දරුවෙක් වර්ධන වන ය කුඩාවදේම, ළමා අවදේදීම තමයි ඒගොලො පරිසරයට හොරුවවෙන්න ඕනේ ඒගොල ගහ කොල සතා සිවපවා දැකල්ලා ඒගොට ආදරය කරන්න පුොරුදුවෙලා ඒ ආරක්ෂා කරන්න පැලයක් හිටවන්න පැලේ වර්ධන වෙන ආකාරය බලාගන්න ඒවාගේ වැඩෙන දරුවෙක් තමයි පරිසරයට සංවේදී. ඒගොලො තමයි පරිසර හිතකාමි පුද්ගලයෝ වෙන්නේ වැඩි හිට අවදයට පත් වු හම ඒකැන් ඒගොලො ඒවට ආදරයකරන්න පුරුදු නහම ඒගොලො ඒව විනාස කරන්න පෙළබෙන්න්න. ඇතින් අපි ඒනිසා තමයි කුඩාාවද ඉඳල්ම මේ වැඩ සටහන් ක්‍රියාත්ම කරන්නේ. දැන් එතනදී පරිසසිරිට ස්බාදහමට ආදරය කරන්න පටන්ගන්න දරවාගේ මේ ඇතිවන්න ගුණේ පරිස ස්වබාදහම රැකීම විතරක්ම නිවේශාමනි මහත්මේනි. එක ජීවිතයට කොයිතරම් මේ වටිනාකමක් වාස්සනාවක් ගෙනේවාද. ගොල ඇතර මර හැඩගැහෙනකොට සමාජයේ වනත් ඒගොලො අර ඒ වගේ අර සංවේදී පුද්ගලයෝ තකොට පරිසරයට විතරක් නෙමේ සමාජයට ඉතාම වැඩදායක විදිහට තමයි ඒගොලො හැදෙන්න්නේ මකද ඒගොලන් ගතින් වැරදිවෙන්න ඒගුලු හරිම පරිසර හිතකාමී ඒ වගේම සංවේදී පුද්ගලයෝ ඒගොලු තමයි කලාකාමීන් වගේ බොහොම මේ සංවේදි විදිහයට වර්ධනය වෙලායි. දරුවන්ට ඉතින් වට හොඳ හෙටක්නේ අපි හැමෝගේම ප්‍රර්ථනාාව බවට පත්වෙන් එනිසා වැඩි හිටි විදිහට ඔබට මම එකතුව ඔබට මට මේ දායකත්ය ලබාදේ හැකිවතිීනවගේම තමයි දරුවනොත් මේ කටයුත්තට වඩා යුහුසුලුව මැදිහත් කර ගැීම හරි වැදගත්වෙනවා අපි යාරධනවත් කරමින් අද ජීවිතාර්ථ තවත් වැඩස්රහනකින් මේ ඔබව මුණගැහෙන්නේ අපි දෙ ප්‍රවර්ධනය කියන වචනය බොහෝදාාවට හාලතියෙන්නේ ආයතනවල ලබදාතත්වයකට ඇතිකර ගන නැත්තම් ජනතාාවතරට ගෙනයන්න ප්‍රවර්ධනයකන කාරණාව. මිනිමි පරිසරයක්ත්ක් අතුන් ප්‍රවර්ධනය කියන වචනය අපට නොහුරු වචනයක් දෙෙවේ දැන ඔබතුමී තමයි එහි අධ්‍යක්ෂතුමීබවට පත්න එනිසාපට කියන්න පරිසර ප්‍රවර්ධනය කියන මාතෘකාවයට තේබේ වැඩසරහෙන් ව්‍යාපතුති මුකද කරමින්න්නේ. එතටම අපි මේ මෙතෙන්ද බලාපොරොත්තු වෙන්නේ මහජනතාව පරිසර ක්‍රියාකාරීත්වයට දායක කරගන්න ඒ අයගේ අවබෝධය වැඩි කරන්න, පරිසර හිතකාමී ආකල්පවර්ධනය කරන්න. ඒ සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන්න ඒවාගේ කටයුතු තම අපි පරිසර අධිකාරී විදිහට පරිසර ප්‍රවර්ධනයකෙන් කරන්නේ අපි ඒ සඳහා වැඩසටහන් රාශියයක් සකස් කර ලතියෙන අපි ඒකේ එතන්දි අපි මෙ පළමුුවෙන්ම ඒ දැනුමවර්ධනය කරන්න අවශ්‍ය මේවලම් සකස් කරනවා එකන් අපි පරිසර දැනුම ඇතුළත් කරපු පත්්‍රිකා පෝස්ටර් ඊට පස් අපි වැඩසටහන් වලදි බැන ප්‍රදර්ශනය කරනවා විවිධ මාතෘකායටතේ ඒ මේ විවිධ පාට යොදලයි ඒයාට විශේෂෙන් ඔය කසල බැහැර කිරීමට අනුගතවෙන් නොනි කොයියාකාරය දේවගේ දේවල්. දැනත් ඊට අමතර අපි වීඩියෝ පට සකස් කරනවා. අපි ඒ වීඩියෝ පට සකස් කරලත් අපි ඒ හරහත් දැනුම බෙදාදීම තමයි කරන්නේ. ඊට අමතර අපි විශේෂෙන් දේශන තියෙනවා. අපේ පරිසර දැනුම සමාජයට බෙදා දෙන්න හැකිය ආකාරයට දේශන තියෙනවා. ඒ දේශන අපි අර පාසැල් දේශන වෙනම තියෙනවා. මහජනතාව දැනුවත් කරන්න වෙනම දේශන තියවා ඒ වගේ. විදධ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා මේ පරිසර දැනුම ලබා දෙන්න මකද ඒ දැනුමත් එක්ක තමයි අපිටර යහපත් පුරවැසිෝ මේ ආයගොලගේ ආකල්ප වෙනස් කරලා පරිසර හිතකාමි ආකාරයට. ඒගොලොන්ගේ ඒ චර්යා රටාවන් ආකල්ප වෙනස්කරගන්න පුුවන් වෙන්නේ ලබාදීම තුලින් පරිසරය ආරක්ෂ කිරීමේ වැදගත්කම ගැන අප ඒ සඳහා විධ වැඩසහන් ක්‍රියාත්මක ඒ විධ වැඩසරහන් අතරද අපි දක්කිනවා මාධ්‍යඔස්සය මේ දැනුවත් කිරීම හරි වැදගත් වෙනවා ඒක නිරතව අපි නිරන්තරය ඒ දැනවත්වීම ඔබවනි ලබාදයන්නේ ය අතර ගුවන් දුලි වැඩසරහන් අතරදී ස්ොභා කෙත වැඩසරහන මේ වෙනුවෙන් බොහෝ අය රිර හිතකාමී ඒ උත්තේජනය ලබා දෙන තැනකට පෙළම්ඹවීම ඇතිකරමින්නේනවා එනි සමන මේ පෙළැඹබවීම කොයි තරම් වැදගත්ධ කියන කාරණනවත් ශාමනි මත්මිතාකරවා පෙළඹවීම වැදගත්තෙන්නේ අපි ඒ ගොලන්ගේ දැන් පරිසර ආරක්ෂාකිරීම වධ්‍යින් පරිසර අධිකාරයට ඒන්න නිලධාරීන්ට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමේතින් අපි අපිට මේ රටේ මහජනතාව වන සියලුම දෙනාගේ කොඩා පාසැල් දරවාගින්දලා වැඩිහිටිය දක්වා සියලුම දෙනාගසායෝග්‍ය අවශ්‍යයි පරිසර ආරක්ෂා කරන්න. ඉතින් අපි අර ඒගොලන් ඒ කාරයන්ට පෙළබවා ගැනීම සඳහා ඒගොලනුත් අපි. ඒකට ශක්තිමත්ප නැගි හිටින්න පුළුවන් වෙන්න ඒ ගොලන් දැනුමෙන් සන්නත්ද කරන්නවා ඇ ඒ සඳහතමයි අප ඔ ප්‍රවර්ධන වැඩ සටහන් හැම එකක්ම අපි දායක කරගන්න දැඟ ඉනූෂ කිව්ව වගේ අපේ සස්භාකෙත ගුවන් විදිල වැඩ සටහනත් ඒ සඳහම අපි සකස් කරපු වැඩ සටහන අපි ඒකෙද හැමදාම සාකච්ඡාවක් තියෙනවා පරිසරය සරක්ෂණය කරන් විධායතන විධ පුද්ගලි ෝදායක වන්න කොහොමද අනික්කායට ඒ සඳහදායක විය හැකේ කොහොම කියන ඒ දැනුම ලබා දෙන්න ඒකම අපි කුඩා නාට්‍ය කොටස් ඒ වගේ දේවල් හරහා දැනුම ලබාදීමක් කරනවා ඒ අවස්ථාවල් ඒකම අපි ගීත නිර්මාණය කර ලාතියෙනවා ඒ පරිසර ගීත තුළිනු තර මේ පුද්ගලයන්ගේ අර සංවේදීභාවය වැඩි කරන්න පරිසරයේ සුන්දරත්ව රසවිනින්න ඒ වගේ දේවල් වලට තමයි අපේ ගීත නිර්මාණක කරලාති නඉතිං අර ඒ හැමයි එකක් මහරහා අප අර හැම කෙනාම පරිසරයට සංවේදී පුද්ගලයෝක් රන්න තම අපේ උත්සාහයි. හොඳයි ඒ සංවේදී බව අදට විතරක්නුවේ මේ සමාජීයට රටකට ලෝකයට හෙට පැවැත්ම වෙනුවෙන් වඩා වැදගත් වෙන එනිසා ඔබත් හරි කැමැත්තෙන් ඉන්නවන මේ පරිසර හිතකාමී කියන මේ තවය ඔබේ ජීවිතරයක් ලංකරවා ගන්න අපි ඒෆෙන්වින් මේ උත්තේජනය තවදුරටත් ලබා දෙෙනවා මේ ිරාමයක් තරගෙනම ලත් ජ ර්ත අදිතා කරම නම පරිසරය සොබාදහම නෑමණයින් කරමින් ඉන්න ජාතික ආයතනයක් වන මන්දෙම පරිසර අධිකාරය තුළ පරිිසර ප්‍රවර්ධනය ඒකගේ කාර්ය බාරය සහ ඔබම එකතුව මේ ආයතනහා එක්ව කොහොමද පරිසර සස්වබාදහම රගත යුතු වන්නේ කියන කාරනාව පැහැලි කරගන්න. එවෙනුවන් අපි ආරාධනා කරා මන්දම පරිසර අධිකාරයේ පලිසර ප්‍රවර්ධන ඒකගේ අධ්‍යක්ෂ ම . ම ඇ අපි විරාමට කලින් සමහර දේවල්ගන කතා කරන්න එතන ෙදලා පහෝ කතාව තවත් පැදිලි කරගන්න බලාපොත්තුවක් තිේෙනවා දැන් මේ දැනුවත්වීම තමයි අපි බොහෝසේන් කතාබා කරමින් හිටිය ශාමිනි මහත්මය. එතකොට අපි එතනදී දකින්න තියෙන කාරණාවක් තමයි මේ වෙනුවෙන් ඔබතුමියලා නිකුත් කරන ප්‍රකාශන මේ ප්‍රකාශන එලි දැක්වීම කොයිතරම් වැදගත්ද සමාජක් දැනුවත් කරන්න. දැනුම ලබා දෙන්න විධි එකතු කරගන්නවන්න ඒ එක මාධ්‍යයක් විදිහයට තයි අප ප්‍රකාශන තියෙන්න්නේ. ඇති අපි ඒ ප්‍රකාශනාහරහා අපි වාර්ෂිකව නිකුත් කරවා ස්වභහකත කියල සඟරාවක්. ඒකේ ඉතාම වැදගත් ලිපි අපි ශැන විශිවිද්‍යාල ආචාරවරුන්ගෙන් දැනුම සාහිත පුද්ගලයන්ගෙන් ත් ලිපි එකතුවක් විදිහට තමයි ඒ. න අප ඒක වාර්චිකව වසරකට දෙකක් විදිහට තමයි සඟරාව නිකුත් කරන්නේ ඒ සඟරාවට අමතරවි අපේ පරිසර පුවත් ඇතුළත් වෙනම තවත් ප්‍රකාශනයක් තියෙනවා ඒක මධ්‍යෙන් පරිසරාධිකාරයක ආර්යභාරයත් ඒක ලිපි කවි පරිසරට අදාල තොරතුරු එකතු කරලා ඒත් වස්තරක දක් වි . පුවත් පත්‍රිකාවත් අප පුවත් පතකත් අපි නිකුත් කරනවා ඒ අපි ඇතර මාර දවස්සොල අර මෝල්්‍යයම රජෙන්ල වෙන මෝල්‍යයාධාර අඩුඋනහම් ඉතින් අපිට අර ඒවා නිකුත් කරන්නවා මාසිකව නිකුත් කරන්න අප හසුතාත් තියෙන නිසාතම අපි වසරකට දෙකක් විදියට නිකුත් කරන්නේ ඒ මේ ඒ ඒ අමතර ආරදැ අපිට වෙනත් ආධාර් ලැබෙන අවස්ථාාවලති අපි විශේෂෙන්ි හැකි පම්මණ පත්‍රිකා පෝස්ටර් ඒවා නිෂ්පාධනය කරනවා මකද සහර අනුග්‍රාහක දායකත්යේ ලැබෙන අවස්ථාතින ඒ අවස්ථාවලති අපි ඩිපුර ඒ ඒවා නිකුත් කරනවා මේ පෙලාවේ හරිතටීව බලා ඉන්න කෙනෙක්ට හිතුනතින් ශාමිණි මහත්මිය මේකීන ස්වභාකත සංගරාවට මටත් ලියන පුළුවන්කමති නවාදක කියර. ඒ ගොලන්ට පුලුවන් ඒ ලිප අපිට ඉදිරිපත් කරන්න පරිස ප්‍රවර්ධනයකකේටවන්න පුළුවන්ගේ විශේෂකාරණයක් සම්බන්ධෙන් තියෙනවනං සොයාගත් නව නිර්මාණයක් ඒ වගේ දැනුමක් ජනතාව වෙත ගෙනියන්න ඕන්න ඒයට ලිපියකින් අපට ඒ තොරතුර එව්වාම අපිට ඇත්තට ඒ වගේ දේවල් අපේ ගුවන් විදිරි වැඩසටහන හරහාඋුණත් ප්‍රචාරය කරන්න පුළුවන්ඒයට අවස්ථාව ලබා දෙන්න පුුවන් ඒගොලන්ගේ නව නි පැයුම්. ඒ ට හ න් ලන්න ඒ අවස්ථාව තියනවා. ද ඒකම අප හිතමක යම් ගම්පලාතක හො සුන්දර තැනක්වනවානම් ඒ සැඟවලු තැ පිබඳ වනත් තුොරතුර වාර්ත න්න පුලුවන් අපිට ඒවාපේ අප ඇතරම පරිසර ආරක්ෂණ කලාප කියලා කොටසක් නම් කරනවා ඒවට විශේෂ ආරක්ෂාවක් ලබා දෙනවා විශේෂ ක්‍රමවේ දෙයක් අනු ඒ ඇතරම ඉතාම දුර්ලබ ශාක සත්ව කොටස් ඉන්න විශේෂ. කැනෙ වන ජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ව රක්ෂිත විදිහයට ගැසත් කරපු නැති සමහර පුද්ගලික ඉඩම්වල විශේෂ ප්‍රදේශ තියෙනවාන්න ඒ වගේ තැන් අපිට දැනුන්තුන්නොත් අපිට පුළුවන් ඒවා පරිසර ආරක්ෂණ කලාපයක් විදිහට නම් කරන්න. එතන්ද අපි ඒවාගේ කලාප දහයක් දැනට නම් කරලා තියෙනවා ඒ වගේ සුන්දර ස්ථාන තියෙනවා ඒවා ඇතරම අපි ඒවා ආරක්ෂා කරන්න කටයුතු කරනවා. එතුම මේේලා වගකීම විදිහට ආයතන විදිහට උහලන කකොට ඔබට මටත් පුළුවන් රටවැසිය විදිහට මේ දායකත්තය ලබා දෙන්න. අන්න ඒ ආරාධනවයි පි නිින්තරයි නොමට කියන්නේ. මොකද අප රැකගතයුතු සම්ප රැක දියයුතු සම්පතක් අනාගතය වෙනුවෙන්. ඒකම තමයි මේ ශාමි මත්ම අපි දන්නවාද පරිසරේ පිරිබඳව වෙනදාට වැඩිය බොහො දෙගේ ඇල්ම ඇතිවෙලා යෙනවා විශේෂ තරු ප්‍රජාවගේ. සමාය තුළ එත් තරුණ ප්‍රජාවත් ඒම දරු පරම්පරාවත් වැඩි දායකත්වයක් ලබා දෙමින් ඉන්නවා අපට දකින්න පුළුවන් කමතියවා. එනිසා අපි ඒගෙනත් සතුටු සිතින් මේ කතවත් පැහදිලි කරගන්න කැමති. වැඩි අධ්‍යාපනයක් වෙනුවෙන් කෙනෙක්ට ඕමනාවක් තියෙනවානම් කෙටි ීඩියෝ පටහෙම පරිසරයට අදාළව ලබා ගන්නට. තමන්ගේ වැඩි ්‍යාපෘතියක් වෙනුවෙන් හෝ මොනයම් ආකාරයකට අස්ථාවකදී. එතැද කොමද බුතුමීලියගේ ආයතනය වෙනුවෙන් සහෝගයක්පට ලබාදෙනවාද. ඇත්තර මොහූ අපි අපි සකස් කරල තියෙන වීඩියෝට අපිට ඕන සමාජයේ වැඩිපුරමක පුද්ගලය අතරට යන්න ඉන් අපි ඒවාගේ ඉල්ලේ මක් තියනොන අපි කනිවාරයෙන්ම ලබාදෙනවා. ඒයට කැමති අයට ඉල්ලීම් කරන්න පුළුවන් විශේෂෙන් විච්විද්‍යාල වල දරුවෝ ඒ වගේයට වේ දැනුමා අශ්‍යනක් අපේ. පුස්තකාලය හරහා දැනු ලබාගන්න පුළුවන් ඒ පස්තකාලය ඇතරම පැමිණෙන්නම ඕන්න අපේවෙබ්සයිට් එක හරහා පුස්තකාලයට යොමු වෙන්න පුළුවන් එතකොට ඒ අයට පුළුවන් ඒ දැනුම මේ සියල්ලම අපේ එකනේ ඔන් Onlineයින් ක්‍රමවේදය හරහා ලබා ගන්න පුළුවන් ඒ වගේ පහසුකං ගොඩක් සලසල තියන වීඩියෝ පට ඒකම මංකැමති කියන දේශනා වශ්‍යනං ඒ තමන්ගේ ප්‍රදේශයේ සමාජයකට හරි එකතුවකට වගේ විශිවිද්‍යාල හරි වෙනත් පාසැල් හරි එහෙම ඉල්ලීමක්කරු අපි අපේ හැකි උපරිමයෙන් අපි දායක වෙනවා ඒ වගේ අවස්ථා ලබා දෙන්න. මධ්‍යෙන් පරිසරධිකාරියේ අප ජාලයක් තියනවා දිස්ත්‍රික්ක මේ කාර්යාල දක්වාම. ඉතින් විහිදුුණු ඒ ජාලය හරහා අපි ගොඩාක් මේ සම්බන්ධී කරණය කටයුතු කරනවයි ඒ ප්‍රදේශලායට අශය තොරතුරු අපි ඒ හරහා ලබාදින. අසමිත වුණු සම්පත් අපිට උපතින්ම හිනුණු රටක් භූමයක් නෙමේ වෙන මේ අසේමිත සම්පත් සීමත් සහිත කරගන්නේ ඔබේ මගේ ක්‍රියාකාරකම්.ඒනිසා ඒ ක්‍රියාකාරකම් නිවරදිබුණු තැන, ඔබට මට විතරක් නෙවී හෙට අනාගතයට උපදින්නේෙන් හැමකෙනට මත් ඒ කාරණාව හරි වැදගත්වෙනවා පරිසරය තුළ ස්වබාදාහම තුළ අපේ ජීවිත කතා පවත්වාගෙන න්න නම්. ස්ොබාදහමට රිදවලා අපේ ජීවිත කතා පහසුකරගන්න කොයියම් විදිහෙකින්වත් ඉඩක් නැහ. ඕකමුළල ෝකේම තේරුම් මරගෙන තිේෙනවා. එනිසා තමයි වසරේ වැඩි දින ගණනාවක් මේ පරිසරය වෙනුවෙන් වෙන්වුණු දින බවට පත්කරවාගෙන තියෙන්නේ. වැඩි අවධහනයක් වැදගත්කමක් සමාජය තුළ මතුකරවාදීමේ බලාපොරොත්තුවන්. දෙ මෙන්න මේ දින නියම කරගෙන නිමිති කරගෙන කොහොමද ඔබතුම කියලා මොකක්ද කරන්නට කොට ඇතරමාර ඒ විශේෂ දින එක පරිසර සංරක්ෂණට දායක වන්න තමයි ඒ දින විශේෂයෙන්ම ගැසට කල්ලා ඒ කැනෙ ලෝකෙම ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒහිදී දැන් අපි ඒ දිනවලට ඒඒ කාර්යන්. ශේෂෙන් අපි කියෙමු ෙත්බිම් දිනේ ගත්තවොත් අපි විශේෂ වැඩසටහන් කරනවා තෙත්්බි මාරක්ෂා කරගන්න ඒකම දැනුවත් කිරීම් තරග පවත්වනවා ඒ සම්බන්ධ දැනුම ළමයි අතර බෙදා දෙන්නේවට චිත්‍ර තරඟයි වගේ දේවල් තියෙනවා ඒ ඒ වගේ වැඩ සටහන් කරනවා ඒවා ඊට අමතරව ලෝක පරිසර දිනය ලෝක මිහිතල දින ඒ වගේ දිනවලට අපි විශේෂ වැඩසටහන් කරනවා ඒ හැම මේකා කරහම අපි බලාපොරොත්තුවේන ඒ පරිසර දැනුම පරිසර සරක්ෂණයක ගන්නේ ගොලන්ට දායක වන්න පුළුවන් කෙසේද යන්න ඒ අය අතර ඒ පරිසරයට ඒ ගොලන්ගේ ආකල්ප වර්ධනය කරන්න තමයි අප ඒ හැම දෙයක්ම මේ ඒ දින යොදා ගන්න ඇතරම ඒ හහා විශේෂ වැඩසටහන් කොටසක් කරෙනවා ඒ විේෂ දිනස් වලදී. අන්න ඒ දින නිමිති කරගෙනතින් ඔබත් මමත් අවදිව ඉන්න එකත් දායකත්වලබවාදනයකත් තමයි වුවමනාම කරන්නේ. එවෙනුවෙන් මධම පරිසර අධිකාරයේ පරිසර ප්‍රවර්ධනයකය කුමක්ද කරමින් ඉන්නේ. අද පී ජීවිතාර්ථ වෙන් කරදුන්නේ ඒ වෙනුවෙන්. මේ කතාව තුළ ඒම අපි කතාකළ යුතුයේ ශාමනය හත්මයක් පිදන්නවා. පඩසරය ස්වබාදහම රැකගන්න එක අපි වගකීමක් යුතුකමක්. හැබැයිඒ වගකීම යුතුකම එතනින් බැහැරව නතුන් යම් කෙසි විදිහකින් මේ කරන කැපකිරිීම උනන්දුව නිසාම බොහෝ දෙලෙක් උනන්දු වෙනවා පඩසර ස්බාදහම රැකගන්න දැන්. ඔබතුම මේලා ඒ අයව දිරිගැන්වීම ඇගේ මොදෙසා. ජනාාතපති සම්මාන උඩෙලක් සංවිධහනය කරනවා. මෙනිමි සම්මාන උලෙලට සුදුසුකම් ලබන්නේ මොනයම් ආකාරයේ පසුබිමක් තුළ කටයුතු කළුද්ද. ඇතට මදැ සම්මානෝලෙලට නවෂා ඒගුලන්ට සහභාගි වෙන්න පුළුවන් අපි කාන්්ඩ කීපයක් නම් කල් ලාතිය නොයිකැන් එතන්දී අපි විශේෂයෙන්ම කර්මාන්ත අපි බලන්නන්නේ කර්මාන්ත පරිසර හිතකාමී ආකාරයට. වර්ධනය කරගෙන ගෙන යන්න රටේ පැවැත්මට ඉතාම වැදගත්න කර්මාන්ත තියෙන එක නමු කර්මාන්ත හර හා පරිසරයට හානි වුණොත් අපිට ඒක දිගටම ක්‍රියාත්ම කරන්න බයිතින් අර පරිසර හිතකාමී කර්මාන්ත පවත්වාගෙන යන්නේ ඒ අය උනන්දු කරවන්න තමයි අපපි අර ඔය ජනාධවති සම්මානුලෙල සූදානම් කලා තියෙනෙ. අපි ඊට අමතරව ඒකට තවායට සම්බන්ධ වෙන්න පහසුකන් සලසල තියන පරිසර හිතකාමී පාසැල් ඊට අමතරව. මේ අපි විශේෂ පුද්ගලයන් ඒගොලට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව තියෙනවා අපි රාජ්‍යයතන, රාජ්‍ය නොවනායතන හෝටල් රෝහල් ඒ වගේ මේ අයට මාධ්‍යවලට, ඒ හැම කෙනෙකුටම පරිසර සම්මානඋලෙල්ලට සම්බන්ධ වෙන්න පුළුවන් අපි අ වසර වසරේ මුල් කාලි අපි ආයතුුම් පත් කැඳවනවා ආයතුුම් පත් කැඳේව්වා මේ ආයතුුම් පත්වලට අනුව ඒ ගොල්ලො ඒ ගොලන් කරපු කාර්යභාර්ය පරිසර හිතකාමියයා ආකාරයට කොහොමදේවා සකස් කරගත්තේ කියන ඒ තොරතුරුත් එක් අපිට අයතුුම් පතක් ඉදිරිපත් කරහමි ඒ අධීක්ෂණය කරලා තමයි ඒ තරගාවල්ලි සම්පූර්ණෙන්ම විශේෂ කණ්ඩායම් ඒ අධීක්ෂණය කරලා ඒ අවසානයේ තයි ඒ මේ සම්මාන පිළිගැන්වීම කරන්න ඇ ඔබ හිතනාව ඔබත් ඒවිදෙන් සදුසෙක්කේලා ඔබට උනත් එල්ලුම් කළ හැකිව තියෙනවා දහස් වෙසිත් තුන වෙනෙන්ච නාතුපති සමානුරල පරත් වෙනවාද. ජනාජිපති සම්මානෝඩෙල්ට අපි දෙදස් විසි දෙක වසරේ ඒ අයදුම්පත් කැඳවල තෝරාගත් පිරිසට සම්මාන ප්‍රධානය කරන්න උත්සවේ දැන් අපි සූදානම් මෙමිින් ඉන්නවා අපිට ජනාජිපතිතුමාගෙන් දිනයක් ලැබුණු වහාම අපි ඒ උත්සවේ ඒ දිනයට පවත්වන්න තමයි අපිසිියල්ල සූදානම් කරමින් ඉන්නමේ වසරේ. ඒ ඇගේම ලැබුවත් නොලැබුවත්? බේ මගේ යුතුකම තමයි පරිසරය ස්වබාදහම සුරකින එක. ඒ පිළිබඳව අපි නිරන්තර උනන්දුවත් එක් ඉන් පස්සේ දැනගන්න කැමතිේශාව නිහන් මේ අපි කොයි තරම් දේ කිව්වත් පැහැදිිකරත් කතා බහකරත් දැනුවත් කරත් ජනතාවක ප්‍රතිචාරය හරි වදගත්වවෙන්නේ ඔබතුමය දැන් ආතන තුළ අධ්‍යක්ෂතුමය විදිහට බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්ම කරනවා වැඩසරහන් කරනාවක් ක්‍රියාත්ම කරමෙන් ඉන්නවා. මින මිබ්. රලා ලබෙන ජනතාවගේ ප්‍රතිචාර පිළිබඳව සෑහිමකට පත්වෙන පුළුවන්ද. ඇතරමාරය දැන්ාම මේ ඉනොෂක් කිව්වගේ ඉස්සරට වඩ ලොකූ නන්දුවක් තියෙන පරිසර සංරක්ෂණයට පිරිසාතරය. අනිතක ඒගොලු දැනුමනුත් ඉසරට වඩ සන්නද පිරිසක් ඉන්නවා දැන් විශේෂම තරුණේ අපිත් දැන් අපිට තේරෙනවා දැක් විශිවිද්‍යාල සිසුන් විශාල සංඛ්‍යාවක් අපිත්ක නිතරම සාකච්චා කරනවා ඒ ගොල අපිත්ත එකක වැඩටහන් වලට එකතු වෙනවා. විශේෂෙන් ඒගොලො ඔය විශේෂදි වැ වලදී විශේෂ වැඩ සටහන් කරනවා. එක්කම ඔයසාගරවෙරල සුද්ධ පවිත්‍ර කිරීම වැඩ සටහන් නිරන්තරයෙන්ම කරනවා. ඊට ආමතරවා අපිට කතා කරනවා සිරිපාදේ පිරිසිදු කිරීමේ වැඩ සටහන් වලට ඒගොු ඒගලු අපිත්ත එකතුවෙනවා. ඊට පස්සේ අපි දන්නවා පරිසර සමාජ. ඒගොලො තිය මේ ඉන්නවා මේ ප්‍රජා සංවිධාන ඒගොලු වැඩසටහන් රාශියයක් කරනවා ඉතිං අර මේ මහිතන්නේ සෑහෙන උනන්දුවක් තියෙන පරිසර සදක්ෂණය කරගන්න එතර මර අපි දන්නවාදැන් මොනහරි පරිසරයට හානිවන වැඩ සටහන් සංවර්ධන ව්‍යාපෘතියක් එහෙම එනකොට විශේෂෙන් ඒ සඳහා විරෝධයක් දක්වන පිරිසක්කින් යිඉති ඇතම ඒගොල හොඳයි ඒ කියන්නේ. ඒ හරහා තමයි ඒ කර්මාන්තය හරි සංවර්ධන ක්‍රියාාවලිය හාරි නියාමනය වෙන්න වැඩසටහන් සකස් වෙන්නේ. උද ඒ ගොලන් ඒ දක්වන විරෝධත් එක්ක පරිසර හිතකාමියආකාරයට ව්‍යාපෘතිය කරගෙන යන්න ්‍යාපෘති යෝජකයාට යම් බලපෑමක් සිද්ධ වෙනවා ඉතින් ඒකත් ඉතාම වැදගත්. හරිදේ හැබැදේ වෙනුවෙන් හඩනැගීම රටක පුරහැස විදිී අපි කළ යුතුයි. න්නේ එනිසා පරසරය ස්බාදහම වෙනුවෙන්. හඩ නැගීම වගේම ඒ වෙනුවෙන් පිළී හිඳිමත් හරි වැදගත්වයෙනවා. මේ කතාවේ දෙන්නර ඔබතුමියත් මතක් කරානේ සිරිපාකරුණාව ගැන අපි මේ කතාව කතා කළ යුතුමයි මේ දවස ල අපට දකිනතියෙනවා. ස්රිපා කරුණාවවෙදී අපි හරි හද බැතිෙන් කරුණාවට එකතු යෙනවා. හැබැයිතින් අපි ආරාධනා කළ යුතු ඔබටත් සිරිපා බැතිහිතින් කරනාවගේ. බට පුුවන්කම තියෙන් ඕන මේ ස්වබාදාහමටත් එ කරුණාව ලැදියාව එකතු කර ගන්න. එනිසා අපි ඒ කතාව කතා කරනවා මේ විරාමය අරකෙනම. ජීවිතහර්ථ ජීවිතය සමහර දේවල්තියෙනවා අපේ අතින් සිද්ධ වෙන වැරදි අඩුපාඩු අපේ බලපෑම බෞට්ට පත්තිෙන්නේ අපිට ජීවිතේ තනිතනිවව අපි අපිටමයි හැබැයි සමාර වැරදි අඩුපාඩු තියෙනවා අපි අතින් සිද්ධ වනාම පස්සේ මුල්මහත් සමාජයකටම පැවැත්මකට ලොකු බලපෑමක් සිද්ධ වෙන න්න එහෙම වැරද්ද කඩුපාඩුවක් තමයි අප අතින් සොබාදහමට සිද්ධ වෙන වැරදි කියෙලා කියන්නේ. අපට විතරක් නෙවේ නූපන් අනාගතයකට වුනත් ඒ වැරදි අඩුපාඩුවල දැඩුවම් අරිදීම අනිවාර්රම බුක්තිවිඳෙන සිෙද්ද වෙනවා මයි. අන්න ඒනිසා තමයි සවබාදහම පරිස්තරය අපේ ජීවිත පැවැත්වමෙනුවෙන් කො ඉතරම් නම් වැදගද්ද කියන කාරණාව අපි අවදහරණය කළගත යුද්ුව තියෙන්නේෙ. අපි ඉවිරාමිට කලින් නැවැත්වී, රිපා කරුණාව පිළිපඳව. කරුණා හිතින් ඒ එකතු වන සිරිපා වන්දනාව වෙනුවෙන් පැතිමතු එකතු වෙනකොට. සහභාගිවන දහස් සංඛයාත ජනතාවහා සමානවම පොලිතින් ප්ලාස්ටික් හඳු අපට දකින්න පුළුවන් කමලැබෙනවා වසරක් පාසාම. එතකොට ඒ වැරැද්ද සිෙද්ධ වෙන්නේ ඔබෙන් මගින්. ශාමිණි මහත්මිය. මේ වෙලාබව හොඳම වෙලාව ඔබදුමියයටට. ඒ නියමන ආයතනයේ අධ්‍යක්ෂතු මිය විදිහට පණවිදයක් නෙන්න. ඇත්තෙම සිරිපා වන්දනාවේ ඕගොල යන්නේ ඉතාම බැතිසිතින් ඒ කරුණා කරන්න අපේ ස්වභාවිකව අපිට දායාධවෙච්චේ ඉම උස්කඳුන් මුදුනකට. ඉතිං අපි හිතන්න ඕනේ ඉතිෙන්දි අපේ ජලමූලාත්‍ර සියල්ලම විශාල ප්‍රමාණයක් ආරම්භ වෙන්නේ එම ස්ථානයෙන්. ඉතිං ඔගොලෝ ගෙනියන ඒ කසල ඒ ස්ථානයේ බැහැර කරලා ආවොත් ඔගොලු විකරණ විනාසය මේ මුළු රටේම, සියලුම ජනතාවට බුඩා දදරුවෝ ඔගොළු හැම කෙනෙක්ම පානීිය ජලය ලබාගන්න ජල මූලාස්ත්‍ර ආරම්භවන ස්ථානයේ කසල බැහැරකරොත්. ඒකින් වන හානිය කොතරම්ද කියලා ඔගොළු හැම කෙනෙක්ම හිතන්න ඕනඉතින් ඒ. ඒ ආකල්ප තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙලා තමන් ගෙන යන කසල සියල්ලම පහලට ගෙනල්ලා ඒ නිසිලෙස බැහර කරන්න කටයුතු කරන්න ඕනේ. විශේෂයෙන්ම තනිභාවිත තොනී පොලිතීන් වගේ දේවල් කෙලෙසවත් ඒ ස්ථානවලට රැගෙනයන්න ප ඒවා. ඇතරම ඒ ප්‍රදේශයට ගෙනයාම තහනං. ඕගොලො ඒ සියල්ලම හැකි පමණ අවම කරලා. ඔගොල ගෙන යන ජල බෝතලය නැවත පුරවන්න පුළුවන් බෝතලයක් රැගෙන යන්න. ඒක නැවත නැවත භාවිතාක ලැහැකි බෝතලයක් ගෙනහිල්ල ඒහ එතනල් ලැබෙන පිරිසුදු ජලය පානය කරන්න පුරුදුවෙන්න ඒ සියලුම කසල පහලට රැගෙන එන්න කියල තමයි මං ඔඕුගොලොන්ට ඉල්ලීමක් කරන්නේ මොකද ඒ හරහා කරන අපි පරිසරයට කරන හානි ඇතරම ඕගොල්ලෝ ඒ ස්ථානය වැඳ ගැනීමෙන්. ලබාගන්නා පිනට වඩා බරපතල හානියක් ඕගොල කරගන්නවා ඕගලන්ගටයි මතු පරපුරටයි ඒ වගේ කසල බැහැර කිරීමක් සිදුකරොත් එම ස්ථානයේ. ඇති ඕගලන්ග ඉල්ලා හිටින්නේ ඕගලන් ගෙන යන කසල සියල්ල නැවත ඒ අදාළ ස්ථානවලට ගෙනල්ල බැහැර කරන්න කියලා. පරිසර හිතකාමේ මිනිසුන් ඒ සුද්ධ පවිත්‍ර කිරීම කරන නිසා ඔබ හිතන ඔ වගකීමෙන් බැහැරවෙන්න. ඒ ර්ද කරන්න එ පා ආදරණී ආරාධනවත් අපි ඔපට එකතු කරනවා ඒ ආරාධනය පස්සේ අපි මේ කතවත් කතා කල යුතු ඉදැන් මේ ජීවිතය අපි හමෝම දෂ්කර කාලයක් අතකරමින් ඉන්න ශාමණි මහත්ම නිසා කෙනෙක්ට හිතන පුලුවන් මේ වෙලාවේ දීතන් පරිසර සංරක්ෂණය වෙනුවෙන් වැඩසටහන් ව්‍යාපෘතිබීදේවල් කළ යුතුද කියනවගේ හැඟීමක්. ඔබතුමට පුළුවන් එහෙම හිතන කෙනෙක්ට පිළිතුරු ලබා දෙන්න. ඇත්තර. දැ ආර්ථික අපහසුතාවල හිටියත් අපිට පරිසර ආරක්ෂා කරගන්න එක ඒ ඒක්. කත් එෙක් අපිට ඉතාම වැදගත්මකද අපිට හැකි පමණ අපි බා ගෙදරට ගේන බඩු අපි උපරිමේ භාවිතා කල්ලා අවම ප්‍රමාණයක් බැහැර කිරීමට කටයුතු කරන්න ඕන අපේ මේ ආර්ථික පහතුතාවයක්ත් එක්ක අත්‍ය අවශ්‍යදේ පමණක් මෙිලදී ගන්න කටයුතු කරන්න ඕනේ ඒකම පුළුවන්තරම් ප්‍රතිචක්‍රී කරණයට යොමු කරන්න ඕේ නැවත නැවත භාවිතා කරන්න පුළුවන්දේවල්. ඒම භාවිතා කරන්නවොන් ඒ ඒ හරහාපි පරිසරයටත් විශාලදායකත්වයක් තම අපි ලබා දෙන්න ඒකම අපිට පුළුවන්න්නන් ගෙදර කොම්පෝස් නිෂ්පාදනය කරගන්න ගෙදර දිරාපත්වන කසලවලින් කොම්පෝස් නිෂ්පාදනය කරල අපි ගෙදර එලවලු පැළයක් පළතුරු පැලයක් අහදාගන ඒ හරහා පරිසරයට දායකවීමත් එක්කම අපේ ආර්ථිකයට අත් යම්. රෝජනයක් ගන්න පුළුවන් අපි විශේෂයෙන් අපිට අආශ්‍ය කොල එලව ල ටිකක් ගෙදරවවා ගන්න පුළුවන්. ඉතින් අපි අර ඒ දැම් පවතිනයේ ආතික පහසුතාවයක් එක්ක අපි පරිසරය පැත්තෙන් හිතල ඒ ඒ වගේ දායකත්වයක් පරිසරයට ලබා දුන්නොත් එයින් අපිට අමතර ආදායමක් ලබා ගන්නත් පුළුවන් නැත්තං අපේ වියද මඩුකරගන්න පුළුවන් ගෙදරින් අපි එලවලු කහිපයක් අපි සකස්රගත්වොත්. ඉතින් මහිතන්නේ මේ මේ අවස්ථාව අපි ගන්නෝනේ අපේ පැත්තට හොඳ විදිහට තමයි අප පරිසරය වෙනුවෙන් කටයුතු කර අපි ඒ දන්න ඕනේ. අර කලින් උදාහරණම තමයි අලිවතක් ක අපට මක් කරන්න සිෙද්දවෙන්නේ. සමහර අවස්ථාතියනවා මගහැර මග හරින මොහොතක තව අවස්ථාව ක අපිට මගැහැරීම නිරදි කරගන්න පුළුවන්. හැබැයි. ස්බා දහම පරිසරයකන තැන හිද අපි කල්පනා කලොතුන් අපට ඒ මගහැරීම ඒ මුහොතේ සිද පුනොතින් අපහු නිවරදි කරගන්න පුළුවන්කමක් තියයිද හිතා බලන්න. මේ කාරණාවදී ඔබ මම මැදිහත්ව දැනුවත්ව දායකත්වේ ලබා දී යුතුයි වගේම ආයතන එකතුව මෙෙවිෙනුවෙන් පෙනේහිදනවා වැඩ කටයුතු කරබෙනෙන්වා. ශාමිනි මහත්මේ ඔබතුමියලට උදව් කරන. ත් ආයතන විශෂෙන් රාජ නොමන සංගවිධාන. මින මේ දායකත්වේ ලබාදීම කොයිතරම් වැදගදමි කාතාවයි. එතරම අදැන් අර මේ වගේ වැඩ සටහන් වලට අපිට සහභාගිවෙන්න මාධ්‍ය ආයතන අපිට ජන්තාව දැනුවත් කරන්න මාධ්‍ය ආයතන අපිට ලබා දෙන දායකත්වය අපිතාම අගේ කරනවා. විශේෂම හරිතටීවේක අපි දන්නවා මේ පරස වැඩ සටහන් රැසක්. ක්‍රියත්මක කරනොතිේ හර ජන ජනතාවගේ පරිසර හිතකාමි ආකල්ප සංවර්ධනය කරන්න විශාල දායකත්වයක් ම මේ අධ්‍යායතන විදිහට ලබා දෙන කාලය අපි ඉතාම අගේකෝටට සලකනවා. ඒකම අපට ලංකාව ආයතන විදේශආයතන ඒ වගේ ආයතනත් අපිට විශාල දායකත්වයක් දෙනවා මේරි විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නත් පරිසර පනිවිඩ ලබා දෙන්න. තැන් අපි පහුගේ දවසල් අපිට බිතාන්නේ ආයතනයක් සීෆාස් කියලා. ඒ ස4ව Fisherැවටක් Scienceන්ස් කියලා. ඒ ආයතන අපිට විශාල දායකත්වයක් දෙනවා. මාධ්‍ය හරහා ජනතාවට පරිස පනිවිට නිකුත් කරන්න විශේෂයෙන්ම කසල බැහැර කිරීම සම්බන්ධයෙන් අපි කියන තනි භාවිත පලාස්ටික් භාවිත්‍යය අවම කරන්න ජනතාව දැනුවත් කරන්න. ඒ වගේ වැඩසටහන් ක්‍රියාත්ම කරන්න ඒගුලු අපිට ඒ අවශ්‍ය, මෙවලම් සකස් කරලා දෙවා වීඩියෝ පට සකස් කලා දෙනව දැනුවත් කිරීම පත්ත්‍රිකයව ඒ හමතර ඒවා ප්‍රචාරය කරන්න මාධ්‍යවලට ඇතර මාධ්‍යහරහා ප්‍රචාකරය කරන්න විශාල වියදමක් දරන්න ඕන්නේ ඉතිං රජයා එතනවලට ඒක කරන්න අප පහසුයි. ඇති අර ඒවාගේ රා්‍ය නොවන සංවිධානයක් අපිට දායකත්ය ලබා දුන් න්නම ඒක අපිට ඉතාම මේ වටිනා දෙයක්. ඉති ඒ හරහා විශාල වැඩසටහන් කොටසක් මේ දිනවල කරවා. අප රට ගන කතා කලොත් එහම මේ පරිසරය තුරළ ලෝකයේ වඩා විශේෂ තැනක් හිමි වෙනවා. ඒත් තරමටම පරිසර හිතකාමි පරිසර ස්වබාදහමේ වඩා ආකර්ශණීය රටක් මේ. අපි රටක් විදිහට මේ මොහොත වෙනවිට මුහුණ දෙමින්ඉන්න බරපතලම ප්‍රශ්න මොනවද ශාමනිිමහත්මය. ඇත්තටමා මේදැන් පරිසරේ පැත්තෙන් ගත්තොත් අපිට මේ කසල කළමනා කරණය කියනෙ එක විශාල ගැටලුවක් මේ දවස්වල තියෙනවාඒ. ඒකැන් ඒ අපිට දීර්ග කාලී නුවම් තියනම්කද අපි ජනනය කරන කසල සියල්ලම අපි නිවැරදි ක්‍රමවේදයට මේ මහජනතාව බැහැර කරන්න යිති. ඒක විශාල ගැටලුවක්. ඒකම අපි දන්නවත් ජලය දූෂනය වඋනොත් එහෙම. මේ අපිට ඒක මේ විශාල බරපතල ගැටලුවක්. ඉතිං අර අප හැකි සෑම අවස්ථාවක බලන්න ඕනේ අප ජල මූලාස්ත්‍ර පිරිසිදුව තියාගන්මං අර කලිනුත්කිෙවේ ඒ ඒ මෙද ජලය දෝෂණය වුණොත් ඒක විශාල ගැටලුවක්. ඊට අමතර වායුදෝෂණය. වායුදෝෂණය අප ඉස්සර අපිට එහෙම දෙයක් අත්දැකලා තිබු නෑ. නමුත් අපි මංහිතන මඇතක. අත්දැකීමක් වුණා ඉන්දියාවේ ඇතිවෙච්ච වායුදූෂනයක් ලංකාවට බලපාපුවාකාරය. ඉති අ ඒ වගේ මෙහෙත් අපි වාහනවලින් පිටවන දුම අපිට ඉතාම අහිතකර මේ වායුන් තමයි ඒ පිට වෙන්න. ඉතින් ඒ වගේ පරිසර ගැටලු රැසක් මේ තියෙනව ඉතින් අපි ක්‍රමාණුකූලව ඒවා. නිවැරදි කරගත්ත නැත්තං අපිට මේ පරිසරේ ජීවත්වවෙන්නේ ඉතාම පහසුල. එකරදැගේ ගැටු ගැන කතා කරනකට පහැදිලි කරගන්න ගොට? අපේ ක්‍රියාකාරකම්ම තමයි වඩා ප්‍රබලෝ බලපෑ මක්කෙන්නේ. අ කසල කළමනා කරනේදී ක්‍රමවිදයක් හඳුනා දුන්නා. ඒ දවස්සලදී ඒටකත් තදීන් ක්‍රියත්මක වුණනා දැන්මොකද වෙලා දේන්නේ. දැනටත් අප ඒ සම්බන්ධෙන් වැඩසටහන් කරගෙන යවා විශේෂයේ මරපි ඒකාල හඳුන ලදදුනේ ත්‍රියාර් සංකල්පේ ම මොලිනුත්තර දැන් වරින් වරකිව්වේ අපි ගන්න ප්‍රමාණය ලුවන් තරම් අවම කරන්න නිුවිශේෂයෙන් ප්ලාස්ටික් පලතන් වගේ දේවල් අපි හැකි පමණ අවම ක්‍රමාණයක් අපි ගන්න ඕනේ නොගෙන ඉන්න පුළුවන්න්නන් ඒක වඩා හොඳයි ඒකම අපි මොනහරි ගත්තොත් අපි බෑග එකක් හරි මොනහරි බෝතලයක් කෑම පෙට ඒක නැවත නැවත භාවිතා කරන්න පුළුවන් එකක් තම අපි ගන්න එතකට ඒකාරර අප ත්‍රියර් සංකල්පේ ිය්‍ර්‍රසක අපි ැ කීපවතාවක් පාවිචිකරාට පස්සේ අපි ඒක නිකාම පරිසරයට බැහර කරන්න ඇතුව ප්‍රතිචක්‍රී කරණය කරන්න පුළුවන් තැනකට දෙන්න පුළුවන්න ඒක අපි රී සයිකල් වලට දෙනවා. එතකොටටස පරිසරයට බැහැර කිරීම අවම වෙනවා. ඒ වගේම මධ්‍යෙන් පරිසර අධිකාරිය ක්‍රියාත්ම කරනවා විශේෂයෙන්ම තනිභාවිත දැන්ි එක් වරක් පමණක් භාවිතා කල්ල ඉවත් කරන කසල හැකි පමණ අවම කරන්න. පොලිතන් පලාස්ටික් ඒ සඳහාි විවිධ ගැසට මගින් තහනං කරගෙන යනවා බාන්්ඩ. ැදැන් අපි ඔය සැශ පැකට් සහනකර කොටන් බඩ්ඩික තහනන් කර ඒ එක වරා පාවිච්චි කල විසි කරණ එක. ඉතිං ඒක මර කුඩා පරිමාණය අපි තහනකරේ මිලිලීටර් විස්ස නැත්ත ග්‍රෑම් විස්සට අඩු සශෂේ පැකටතම මක දෙක්කවරයි භාවිතා කරන ි විශේෂෙන්ඒ ජලමූලාස්ත්‍රා ආසන්නේ තමයි දාල යන්නේ අර නාන්න ගෙන හිල්ලා ගංගවල්ලඟ එහම ඒව ඉවත් කල්ල යනවා ජලයට තමයි කෙලිම් එකතුෙන්. අමතරව දැන් අපි අලුතෙන්ම මේ තහනන් කරන්න ලෑසි කලතිනො පලාස්ටික් පිංගං කෝප් හැදිිගෑරපු ඒවගේ දේවල් ඒවත් එ එකවර පාවිච්චි කරල ඉවත් කරනවා. ඒේක පරිසරයට විශාල හානියක් ඊට අමතරව මේ පලාස්ටික් වලින් හදන මල් මාලා ඔය ඉන්දියාප තට්ටුඒ වගේ දේවල් ඒ ඇතර මර පාවිච්ි හොඳ නැහැ මේ ඉදප තටුුවගේ දේල් අපි ෂ්ණත්ව දෙ එක්කන පාවිච්චි කරන්නේඉති ඒවාගේ දේවල් අපි ත් කරන්න ලැස්සි කරලා තියෙනවා දැන් ඒක ජෝනිි පළවෙෙන්ද ඉඳලා මේ තහනන් කරන්න තමයි දැනටටයුතු කරගන යක ඒට අපිට අමාත්‍ය මන්්ඩලා අනුමැති ලැබිල තියෙන ඒ කතාවේ පැහැදිලි කර ගනිමු අපි කරන්න ඕන දේමමුකද අපි නොකරන්න ඕන දමුමකක්ද කියද. අපි එහෙමනම් කතාවට විරාමයක් නෙවි තියන්නේ කොමාවක්. නිනන්තරෙන්. අපි ජවිතර් තුලින් මේ දැනුවත්වීම ඔබට ලබා දෙන සෝදානම් නිසාම. අපි ස්තතිවන්තයනවා ඔබතුමයට මේ පැදිි කිරීමට දැනුවත්වීමට එක්වීම පිළිබඳව මධුම් ප්‍රසර්ධිකාරයේ පරිස ප්‍රවර්ධනයකගේ අධ්‍යක්ෂතුියය ශාමණී පෙර අපපෙරුම මහත්මයට ස්තුතියි අයින් ෝමස්ූති. අපි හරිත TVව ජීවිතර්ථ තුළින් අපේ පසුබිමෙත් මේ විදිහට යම් තරමින් හෝ ඔබේ ගත සිත නිවාලන්නට තමයි මේ පසුබි මේ ඔබ දකින්න පුළුවන් කමතියෙන්නේ. එකතුවක් එකතු කරනෙක. අපිට ගහක් කොලක් දකින තියන තැන ඇතිවන නිවීම ඇති කරගන්න නිවීම කොයි තරම්තිිකනික ජීවිතකතතාාවපය හොඳින්මදන්න. එනිසා සවබා දහමට ආදරේ කරන්න ස්වබා දහම රකින්න Iෝ1න්. අපේම උරුමය සොයා අපේ කමට ඉඩතියා නසද සිසාරා සයජායිහරිතරුි යි නසද සිසා සයග චාලිපා ඇලුලන මෙහි මත හනට කුමරට යොමුකරගත සිත බත බොලතින් මගේ රතසරු කරවන ගොවිතේට සවිශක් තිය අයදිල රසද සිසාරා සයනිචාරිත පලනා හැලදොළ වැැඩෙනා ගහකොල පත් වගසුරගිල පවට සපත කළ දේකොල මලවිීද ඉවදහල් මිනිස කොමරෙකසිත් සුව පත් කළ නසද සිසාර සයන ජාලතා